බුවන් ඔයාල හැමෝටම සිනිමාස්කෝප් පියුටීබ් චාල්ලකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා ට්‍රාසයක උතුහල පි දගලු ද්‍රගන්ටටු ෆිල්මක තමයි අදපවලට ගේන්නේ මාධ්‍යවේදිීෙක්ට දක්ෂරහස් පරීක්ෂකෙක් වෙන්න පුළුවන්ද අපයම් කතාවට ස්ට්‍රකම් වල මිකේල් බ්්‍රොක්මිට කියන්න දක්ෂ මාධ්‍යවේදයේ. ිකෙල් එයා වැඩකන මිලේනියම් සංඟරාවට මෙන්ස් ට්‍රෝම් කෙන ප්‍රසිධ්‍යාපාරිකයන්ගේ වංචාවක් ගැන්ලිය පුලිපියෙන් නිසා වෙන්ස්ත්‍රම් දාන අපහසනඩුවෙන් මිකෙල් පරදිනවා. මේදේ නිසා මිකෙල්ට ගොඩාක් අයචෝදනා කරනවා. මිකෙල් බැදල වෙන්න්නවෙච්ච කෙනෙක්. එයාට දුවෙක්කඉන්නවා. මිකල්ට එයා වැඩකන සංගරාව සංස්කාරකවරිය එරිකා එක්කා සම්බන්ධයක් තිීනවා. මේ අතර කට්ටියක් මිකල්ගැන් හොයන්න ිස්පත් කියන පෞද්ගලික හස් පරීක්ෂකකා පත්කලා තියෙනවා. ලිස්බෙත් කියන්නේ අමුතු වෙලාසිතා කරන තරුණයම්. එයා දක්ෂය විමාශිකාවක් වගේම හැකර කරින්. ඒ වනාට එයාගේ පොඩිකාල ඇතුන ප්‍රශ්න නිසා හා මද්‍රෑවලට ඇබබැහි වෙලා නිසා අවුදු විසතුනක් උනන් එ අර්ජීවත්වන සිද්ධ වෙලා තියෙන්නේ රජයේ භාරකාරත්ව යටතේ නත්තයි පාට අ තිබ්බත් මිකල් ලන්නේ අවුලින්. අතර තුරේදී මිකල්ට කෝල්ලයක් එෙනවා හෙන්ද්‍රි වවැැගර් කියන ප්‍රසිි ව්‍යාපාරිකයකි නීතිංවරයකින්. එයා තමයි මිකල් ගැනල් ලිස්පත් ලව්ව හෙව්වේ. එයා කිනෝ මිකල්ට හෙඩ ස්ටවල්ට එන්න හෙන්රිට ඔයත් එක්ක පෞද්ගිලක දෙයක් කතා කරන්න ඕනි කියලා. මුලින් මිකල් අකමතුුණුවන් පස්සේ එයා එහෙට යන්න කැමතියෙනවා. මිකල් පහෝදා උදෙන්ම යනවා හෙඩ ස්ට්වට හෙන්ද්‍රි මිකල්ල හොඳින් පිළිගන්නවා. හ එයා ගැන කියන පටන්ගන්නවා. මිකෙල්ලහනවා මාමුකර දහම්බ නෝනිකව කියලා. හන්ද්‍ර කියනවා මිකල් ඔයා අභරහස් විසිධාන දක්ෂයි මේක මගේ පවුල සම්බන්ධ අපි රස් දෙයක් කියලා හෙන්ද්‍රී ෆොටෝ ඇල්බම එකක් පෙන්නලා කතාව කියන්න පටන්ගන්නවා. හැරිත් කියන්නේ හෙන්ද්‍රග සහෝදරයෙක් වෙන ත්‍රිචඩ් ගි මිනිබිරිිය. රිචර්ඩ් නාසි හමුදාර බැදිිලා එද්දා ත්‍රම්සි හතල සතේදි මැරෙනවා. එයාගේ පුතා ගොඩ්ෆීට් බේබත් දෙෙක් සහ සල්ලාලයේ ගොට්ෆීන්් එදදාස් නම්ේ හැට පහහිදි දූපතයෙන් වතුරකිල්ල මැරෙනවා. ගොඩෆිඩ්ගේ නෝනා වැඩකට නැති කෙනෙක්. මේ නිසාම ගොඩ්ෆිට් මෑවනට පස්සේ හැරිට්සා මාටින්න් කියන ගොඩ්ෆිඩගගේ ලමයි බලාගෙන තියෙන්නේ හෙන්්‍රි. හැරි අවරුද්දාසේදී එදදාස් න හැටහාේ දවසක අතුරු දහං වෙලා තියෙනවා. හෙන්රික් ෙදර පාලු ඔක්කොම ඉඳල තියෙනවා වාශික මාන්‍යල රැසීමකට සහ රෑ කෑමකට. හැරියට් යාලුවත් එක්ක නගරේ තිබ පෙළපාලයක් බලන්න ගිහින් ආපෝ ඇවිත් තියෙනවා. ඊට පස්සේ නගරේ පාලමක ලොකූ අනතුරක් සිද්ධවෙෙන් නිසා හැමෝගම අවධානය එතනට යනවා. රෑකෑම්වෙලාව අතරේ පෙෙන්ද්‍රී හැරියට්ට හෝයගට තමයි හැම්මෝම තැනගන්නන්නේ හැරියට් ගෙදර නෑ කියලා. එදායින් අවුරුදු හතලයක් යනකාන් හරිට කාටවත් හයාගන්න බැරිවෙනවා. ඒත් හැරිට් අතුරධාංවට පස්සේ හෙන්ද්‍රෙ හැම උපන්දිනයගැදිීමම හෙන්රිට අතුරදංවෙන කලින් හැරිට් හෙන්ඩරිදුන්න තෑගි වගේ රාමුකර පින්තූරයා මේ අවුරුදු හතරිය පුරාවටම තැපෑලින් අබිරාසුදියට එනවා. හෙන්රිට ඕන හැරිටමකද උනේ කියලා මිකෙල්ලව්ව හොයාගන්න. හෙන්්‍රීම් මිකෙල්ල නඩුවෙන් පරද්ධපු හැන්ස් හැරික්වෙන්ස්ට්‍රරෝම් ගැන තොරතුරු දෙන්නම් කියන්න නිසාම ිකල් මේ අභිරාස විසිධාන බාරගන්නවා මිකල් එදා රෑම ස්ටොක්හොම්වට ගිහින් එයාගේ රස්සාාවෙන් ටිකකාලක නිවාඩුත් අරගෙන හෙඩස්ටට්වල එහන්ද්‍ර එයාල් ලෑස්ති කල දෙන නවාතැන්ට යනවා එයාට එතනැද පූස් හුරතලෙකුත් හම්බ වෙනවා ලිස්පන්ගේ භාරකාරය පාම්ග්‍රීන් පැටිලා ස්ට්‍රොක්කයක්ක් ඇවිත් අංශ භාගතත්ත්වයට එනවා මෙන් නිසා දැන් ලිස්පටර් අලුත් භාරකාරයෙක් ළඟට යන්න වෙනවා පවද උදේ හෙන්ද්‍රරි හැරිියග අනුවට සම්බන්ධ ඔක්කමතළතුරළ මිකල්ට එවනවා. හෙන්ද්‍රී එයගේ පෝල ගෑන්තාව විස්තර මිකල්ට කියනවා. හඩස්ට දූපතම් ආතති හෙද්‍රග පවල අයට හෙන්ද්‍රගගෙතර වටේට එයාගේ පාල අනිත් අයික ගෙවලුත් තියෙනවා. හන්ද්‍රි මාටින එක හිතවත්. එයා තමයි දැන් බැංගල් සමාගම් පාලලෙක් කරන්නේ. මිකල් මේ අනුව බාර හිටපු පරීක්ෂක මෝරයන්න හම්බන්නේ යනවා. මිකල් මොරැගෙන් හරියටද්ගේ ඩාර්ිය ගැන විස්තර ආනවා. මේ ඩරේ අන්තින්පිටුවටන අංක ප්‍රශ්නයක් මට එය පරීක්ෂා කලන් මටයකින් කිසිම දයක් හවාගන්න බැරුණක් කියලා මොරෙන් කියනවා. මේ වගේ විසඳගන්න බැයි අඩුවක් හැමෝටම තියෙනවා කියලා කියෙන මොරයින් ඒ කාල රෙබක කියෙන ගෑන් ලමෙක් මරක්පු තවත් නඩුවක් ගැනත් මිකට කියනවා. ලිස්බත්්‍ර රජය පත්කන අලුත් භාරකාරය නල්ස් එයා ලිස්බැදකි මුද්ද සම්පූර්ණයෙන් පාලනය ගැන පටන් ගන්නවා මේකට අකමැට වඋනත් ලිබත්ත ආයතනය ගත කරනවා කියලා නියල්තාජනය කරන්නේසාහ ලිස්බත්ට මෙකට කැමැතිවන්න වෙනවා. මිකෙල් මාර්ටින් ගෙදටයන් අතළ මගේ මාටිංගි ගර්ෆල් ලියව්ව හම්බෙන්නේසා මිකල් එයත් එක්ක මාටිින්න් ගෙදරයන්නනවා. මාටින් මිකල් හොඳින් පිරිිගන්නවා. කට්ටමහි අන්නේ මිකෙල් ඇවිත්තියෙන්නේ හෙන්ද්‍රිගි චෛතාපදානය ලියන්න කියලා. මිකල් ෙනවාත් ඇන්ඩ සිලියා එනවා. එයා හෙන්ද්‍රග සහෝදරයෙක් වෙන හැරගි දුව. එයා නුරුස්තර විදිර මිකෙල්ෙක් කතා කරන්නන්නේ. ඒත් මේ වෙලේ මිකරක්ට සිියගෙන් දැරගන්න පුළුවන් වෙනවා. හැරිට ගොඩාක් ලඟින් හිටියේ සිියයාගේ නංගි ඇනීට කියලා. එයතැන් ඉන්නේ ලන්ඩන් කියන එකත් මිකට දැනගන්න හම්බ වවා. පලිබදග ලප්ටප් එක විවෙල්ල කැඩෙන්න්නේ නිසා ප්ලිස්බ් නීල් හම්බෙන වෙනවා. එකහ දැන සල්ලිගන්න. මොකද දැන්නේයාගේ ඔක්කොම සල්ලිපාලනය කරන්නේ නීල්. ඒත් නීල් ඔයා මංවලින් දෙයක් කළොත් මං ඔයා වලින් දෙයක් කරන්නම්. ඔයා ඒ ලැප්ටෝප් එක තියාගන්න කියලා, ලිස්බත් ලව්වා බාලය මක සංසාගේ කරගන්නවා. ලිස්බත්්ච එක ගොඩාක් අප්‍රසන්න දෙයක්. එකෙන් තෘතිමත්වෙන නීර්දෙන සල්ලි අරම් ලිස්බත් ඉක්මනින් එතනින් යනවා. ලිස්බත් කියන්නේ ගොඩාක් මිශ්ශබ්ද කෙනෙක් වගේම තනිවෙච්ච කෙනෙ. මේ දේනිසා ලිස්පත් එයාගේ පීඩලි නැති කරගන්න ගොඩාක් මජ්‍රෆ ගන්නවා. මිකෙල් යනවා සිලියාගේ නාංගි ඇනීටව හොයාගෙන ලන්ඩනවල්ට ඇනීට අවධ විශ්සකරත් වඩා වැඩි කාලකින් එයාගේ පාලේ අයු දෙකර නෑ. මිකල් දැගන් හම්බෙඩෝ ඇනිටකෙන් හරිත් හැම්වලීම දුකෙන් හිටියි කියලාක් හැරිත් කොඩක් ආගමට ලැදී කියලා ඒත් ලොයිතෝඩා ලොකු දෙයක් මිකල්ට ඇනිටගින් දැනගන්න හම්වෙෙන්න්නේෑ ලිස්බෙස්ට ආය නීල්ල සම්බන්ධ කරගන්න වෙනවා කෑම ගන සල්ලිගන්න. මේ වෙලි නීල් ප්ලිස් බද ගෙදරට එන්න කියනවා. ලිස්පට තේවුණත් ආය කයින් වගේම දෙයක් කරන්න වෙනවා කියලා කරන්න දෙන්න නැති නිසාම එයාගේ නියර්ග ගෙදට යනවා. ස්ත් අහනවා නියගෙන් මට කණසාලි ඕන හැම්වලේම මේක කරන්න ඕනද කියලා. ඒකම එයාළංට එන නීල් ලිස්බදගේ අතරමාංචුවදදාල ඇඳ ගෙට ගහනවා නනිල් තරුණු විදිියල් ලිස්පත දූෂණය කරනවා කොච්චර ඇඩුවත් කෑගැහුවක් නීල් නවත්ත නෑ. නීල් එයාගේ ආසාාවන් ඇතිව නිිෂ්්‍ර කරගෙන ලිස්පත්ත සල්ලිත් දීල යන්න දෙෙනවා ලිස්බත් ගොඩක් අමාරුවන් එතින් යන්නේ ගෙදට එන ලිස්බත් ගොඩක් අඩනවා එයාගේ ඇඟහැම තැනම තුවා අපිට එතකට තමයි පෙන්න්නන්නේ ද්‍රගන් ටටුව එක තියෙන කෙල්ල ලිස්පත් කියලා. මිකයට හැරෙන් අතු්‍රදහන් වෙන කලින් අන්දිමට ගත්ත එදා පැලපාලි ෆොට එකහම්බ වෙනවා එතන හැරිට් සතුටින් ඉන්නේ. මිකල් මේගෙන තම් හොයන්න ෆොටෝයගෙන් පෙන්න්නෙන බිල්ලින්න එක CTVවි කැමරාවල එදදාස් නසි හැටහයි වඩියෝරීල්ල එක බිල්ලිනි එකේ අයිතිකාරයගෙන් ඉල්ලගෙන පරික්ෂාකහන අරංයෙනවා. මේ අදර ලිස්බැත් ආය යනවා නීල්ල හම්බෙන්න්න නීර් සමාව ඉල්ලෙනවා කලිම්පාර උනදේට. ඒත් ලිස්බැත් නර්ට කරන්ටෙක් අල්ලලා සී නැති කරනවා. නීර්ට සීය එනකොට නීර්ගි ඇඳුම් ගලවලා ඇඳේ ගැටගාලා. ලිස්බත් පෙන්ඩනවා එයා දෝෂණය කරපු සිද්ධීවිීඩියුව එක එත්දා එයාගේ බෑගිකි තිබුණ කැමරයිකෙන් මේ සිද්ධිය රෙකොඩ්ඩලා තියෙනවා. මට මගේ සල්ලි සම්පූර්ණයම පාලය දෙන්න කියලා බැංකෝට කියන්න. හැම මාසිම මන් සමාජ ශීලී කියල වාර්ට අවක් හදලා උසාවිට කියන්න ඕනේ. එහම නොකොලොත් මේ විීඩියෝ එකකි ඉන්තනට එකට දානවා කියලා පලිස්බත් නීල්ල බලක්මය කනවා. නීල්ල දෂණය කරනවා. ඉගට පස්සේ නීර්ග පපුවෙේ නිල් කැහැගහත්්දි මන් දූෂණය කරන ූරෙක් කියලා ටැටුව එකක් ගහනවා. නීල්ද සී නැති වෙනවා. මිකෙල් එයාගෙනනිච්ච වීඩියෝරීල් ලඟ පරීක්ෂා කරන කොට එයාට තේරෙනවා. හිනාවිවි ඉන්න හැරිත් එක පාට මොකක් හරි දෙයක් දැකළ බයවෙලා. ින් ඉක්වන්ට යනවා කියලා. පහෝදා මෙතයගේ දුව එනවා මිකගෙනවාතැන්ට. දුව යනකොට බයිබලල් ගැන කියපු නිසා මිකල්ට මතක් වෙනවා ඇනට හැරිත් හැවලෙම් බයිබලෙ කියව්වාකිව් එකල්. මිකෙල් බයිබලි පරීක්ෂා කරන කොටක් තේරෙනවා හැරිත්්ගේ ඩාර්යිය තිබ් අංක සහ බයිබල පිටු අතර සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ හැම පිටුවකම වැරදිකන්න අයදන්නුවන් දෙ හැට තියෙන්නේ. මිකෙල් පරක්ෂ මරන්ගෙන් දැනගන් හම්බ වෙනවා එයා කිව රෙබි එකක් කෙනෙ කෙල්ල මල්ල තියෙන්නේ ධාරී අදාළ අංිට ගැලපෙන බයිබලේ පිටුවතින විදියට කියලා. මේ අතර හැන්ද්‍රීව හදිස ස්ප්‍රතායට ගෙනියනවා. හෙන්ද්‍රකි ලෝයක් කියනවා මිකයට හදිසේ හෙනිිට කාරදරයක් උුනොත් ඔයා මට මේ දේවා ගැන වාර්තා කරන්න කියලා. මිකේ ලෝයගිින් සහකික් ඉල්ලනකොට ලෝය එයාට හරිස්පද්ගි විස්තර දෙනවා. මෙවෙලේ බිස්පත් බායකකි ඉන්නේ ලිස්පත් බාරයකිද හම්බෙන් ගර්ල්ෆෙන්න් කෙනෙක්කක් එදාරෑගත කරවා. පහොදා මිකල් ලිස්බත්ත හොයාගෙන එනවා ලිස්බැත්ත පුදුමයි. මිකල් කියවා ඔයාමංගෙන් හඳවාර්තාව නීමයි. මටගේ උද ඕෝන කෙල්ලො මරණ මිනිමරයක අල්ලගණන කියලා මිකෙල් එයාගේ මාර්ශනය ගැනක් ප්‍රභකා ගැනත් කියලා මේ දේවල් හැරිග මානයට සම්බන්ධ වෙන් කොහොමඳ කියෙනක්ස්න ගන්න ිස්පදගින් උදව ඉල්ලනවා ලිස්බත් වැඩට කැමති වෙනවා. ලිස්බත් පොලස් වාර්තාාව වලින් ත්‍රබිකගේ මරණය ගැන හොයන පටන්ගන්න. ිකල් හන්දරිය ලන්න ස්පරිතාට ගියත් මාටින්ගේ අම්ම ස් වෙලා කැමතිවේ නෑ මිකෙල් හෙන්ඩ්‍රිය හම්බෙනොට. ආපහු නවාන්තෙන්ටන මිකයගේ මාර්ටින් සමාව එල් එනවා උනදේට මේ වල ලිස්පැත් මිකල්ග නවාතැන්ට එනවා. හැරෙන්න්්ගේ ඩරියායි අංකත්ක ගැරපෙන බයිබල පිටුව තියෙන විදිහයට දරුණු වවිදිර් දූෂණය කරල මල්ලා තියෙන කාන්තා මිනිමරුම් දාමයක් ලිස්පත් හොයාගෙන ඒවා එින් එක මිකයට කියනවා. ඒ හැම ගෑණු කෙනෙක්ම යුදෙව්වයි. ත් එයාල්තියන ප්‍රශ්නය යුද විරෝධී වවැක්නර් පවුලේ හැරිියට් අතුරුදමුණ එක. පහොදා උදේ මිකෙල් දුරායිනකොට දකින දෙන් එයාට කෑ ගැහෙනවා එයාගේ හොරතා පූසව කවුරු හරි මනර දාාරතියනව දර්නු විදියට එයාල බයකරන් තමයි මේදේ කරල තියන්නේ. මිකෙල් හොයා ගන්නවා එදා පෙළපාලේ හැරි් ඉන්න ෆොටෝ එකේ ෆොටෝස් ගාපු ගෑනු කෙනාව මේ ගෑනුම් කෙනගින් එදාගත්ත ෆොටෝස් ඉල්ල ගෙන ඒවා පරිීක්ෂා කරහම් මිකේට දකිින් හම්බවෙනවා එදා හැරියටට පතුරුද පැත්ත ෆොටෝ එකක්. මිකෙල් ඒ ෆොටෝයේ පිටපතක්ගන්නවා. මිකේල් දූපතේ සැතැම් පරිීක්ෂාකණ්‍යනගොට එක පා්ඩම කෙනෙක් එහට වෙඩි තියෙනවා. මිකේල් එතින් බේන හරිම අමාරුවෙන්. ලිස්බත් මිකලග ෙනවාතෙන හැමතරම සිසිටවී කැමන හයිකරන්නවා. ඒ වෙලි නැල්ල තුවාල වෙලා ඉන්න මිකල් දුවගෙන එනවා. ලිස්පත් ඒකර මැහුන්දානවා. යි් ඔක්කොම් හලා මිකෙල් ගේ කාමේඩ එන ලිස්බල් මිකෙල් එක්ක එදා ලිංගිකව එකතු වෙනවා. කලින්දර්ස් එයාට කෙනෙක් පවෙරිදි්බ කියලා මිකෙල් ලෝයට සහ මාටිටි කිවත් එයාල එක ච්චර ගරන්ගන්න. ඒත් මේ දෙන්න අකමැත්තින් උනන් මිකෙල්ඉල්ලන වැගල් සමාගම වාර්තා හැමදේම දෙන්න කැමතිවවා. ලිස්බත්, වැංගන් සමාගමේ සම්බන්තාගැෙන හොයන්න සමාගමේ ලේඛනනාගරටයනවා. ලිස්බත්් සමමාංගම ලේඛනාගාරය කර්මනාකාරගේ අකම ඇත්තෙන් සමාගමයි සම්බාන්තාගැන රහසිගත වාර්තා පක්ෂාකනාන පටන්ගන්නා. ප්‍රිස්පච තේරෙනවා මැනු හැමගෑනු කෙනෙක්ගෙම මැරුණාගර හා වැඩකරපු තෑන් වැැංග සමාගමේ ගොඩ් ෆිල්, ඒ සමගාමේ කාලෙ සම්බන්තා පවැත්වූ හා වැඩකරපු නගර කියලා. ඒෙන් එයාසැක කරනවා මේ මර්නවලට ගොට්ෆිල්ග සම්බන්ධයක් තියනවා කියලා. ඒත් එයාට හැරියටද්ගේ අතුරදාා වීමත් එක්ක ගොට්ෆිල්ු සැක්කරන්න බෑ. මොකද ඒ වෙනකොට ගොට්ෆිල් මැල්ලා හිටියේ. මිකෙල් එයාළඟ තින ෆොටෝස් පරෙක්ෂා කන්නකොට එයාට තේරෙනවා එදා පෙළපාරයේ හරියට විරුද්ධ පැත්ත පාරේ මාටිංග හිටිය කියලා. ඒකෙන් මිකසැයක් කරනවා මේ දේවල්වලට මාටිින් සම්බන්ධයි කියලා. මිකෙරි ල මාටිංග ෙදර පරක්ෂා කරන්න. ඒත් මිකෙල් එහෙ ඉන්න අතරේ මාටින් ගෙදර එනවා. මිකෙල් ගෙදර පිටිපසි දුවන් හදන කොට මාටින් දකිනවා. එවල හෙන්ද්‍රී ඔඩ දෙයක් කියන කි්ව කියලා මාටන් මිගෙල්ට් ගෙදරට අනගහනවා. පිච්ච දේගෙන සැහිතෙන් නැතිවෙන්න ඕර්නිසා මිකෙල් ගේ ඇතුළට යනවා. මෙහද ිස්බත් හොයා ගන්නවා මේ මිනිමරුම්වලට මාටින් සම්බන්ධයි කියලා. එය එක්මන ලේඛනා ගානයනවා මේ ගැන මිකල්ට කියන්න. මාටින් දැන ගන්නවා මිකෙල් ඔක්කමදවා දැනගෙන කියලා. එදා මිකේට විඩිතර තියෙෙනෙ මාටීන්. තුවක්කෝ පෙනෙළ බය කරලා මාටින් මිකෙල්ලෝ ගෙදර බිම්ම හට ගිනිියනවා ඒ වධකාකාරයා. මාටන් සහි නැතිවෙන ගෑසකක් දාලා මිකෙල්ල සිහි නැතිකරනවා. මිකෙල්ල සිහි එනකොට මික අත්කකුල් බැඳලා ප්ලනෝකින් එල්ලා තියන්නේ. ලිස් බත් මිකරගේ නමාතැන්ට ආවම එයට තේරෙනවා එයා මාටින් ගැන හොයාගත්ත දේම මිකෙලුත් හොයාගෙන කියලා. මාටින් කියනවා මෙතැන්ට පිළි කෙනෙක් ආය පාලවෙනි වත්තාවට. ගේ තාත්තක් කෙල්වනි ැරවා ඒත් එයා වගේ එමේ මං මේ දේව සැල්සුමක් ඇතුව කරන්න මේකෙන් වැරදිකරන්න ගනිකාවන් අඩුවෙන්වා ඔයා එදා මෙහි ආපු දාවස කෙල්ල එක්ක මං මේ කූඩු හිරකරගින් තියයාගෙන හිටෙක් කියලා කියනවා ඒත් මේවලේ හැරිද්ගැන කියනකොට මාර්ටින ගොඩක් කේන්තියනවා මාටීින් පොරදිින් බෑග්ගයකින් මිකගේ උස්ම හිර කරලා මිකගේ ඇඟකපන් හදනකොටම පිටිපසින් එනලිස්බත් යකරකින් මාටින්ට ගහලා මිකෙල්ල බේරගන්නවා. ලෑයන මාටිගගේ පස්සෙන් ලිස්බත් පානනකොට මාටිංගගේ කාරක පාරෙන්නිස් වෙලා මාර්ටින් එක්කම කාරෙක්පු පුරනවා මාර්ටින්ගේ මාර්ණෙත් එක්ක මිනිීමරුම්දාමේ සාක්ෂි නැතිවෙලා යනවා. මේසිදින් අවසානේ මිකෙල් එයාගෙනවා තැෑයි ලිස්බත් එක්ක ඉන්නවා. මිකෙල් ලිස්බත්ගේ රජයේ භාරකාරිත්තට හේතු අහනවා. ලිස්බත් අකමැත්තෙන් කියනවා අවුරුද්දොල හැදි එයා එයාගේ තාත්තා පුච්චපුනි සයි එහෙම බාරකල්ල තියෙන කියලා. මේවෙලේ මිකල් කියනවා හැරි ගැන කිව්වාහම මාටින් ගොඩක් කලබල වනාා. එයා හැරිට මැරිවනෑ එයා ජීවත්වෙනවා. ඇනිට මේ ගැන දන්නව ඇති කියලා. මිකේ ලන්ඩන්වල ඉන්න ඇනිටෝ හම්බවෙලා මාටින් මැවනක් ගැන කිව්වට ඇනිට එකෙච්චර ගරන්ගන්නෑ. නිිස්බත් එයායි කට්යඇත්තක ඇනිටක් ගිරම් සහ ලැප්ටෝප්ක හැක් කරලා හොයා ගන්නවා ඇනිට කියන්නමින් ඉන්නේ හැරිියට කියලා. පහුවද ඇනිටයි කාරයාටගිහින් මිකෙල්, ට හැරියට කියල කතා කරහම ඇයිටට මේ ඇත්ත පිළිගන්න වනා. හෙන්ද්‍රගේ උපන්දිනට මල්ලඇවල තියන්නේෙ ඇනිට කිය නමින් ඉන් හැරිියට ඇනිට බැඳලා සුවිඩයට ගියට පස්සේ හැරිිය් ඇනිටගේ අනනතාය පවච්චි කරලා තියෙනවා. හැරිට එයයි කතාව මිකෙල්ට කියන්න පටන්ගන්නවා. හරියට අවුරුද්දා හතරයි ඉස්සෙල්ලාම එයාගේ තාත්තා ගොට් ෆිල්ඩ් ය තුූෂණය කරනකොට. හැරිියෙත් මේ ගැන එයාගේ අම්මට හෙන්ඩට කිවට වැඩක් වෙලා නෑ. හැබලේම එයා මරපු ගැල්ලමයි ගැන කියවන්න ගන්නවා ඒත් එක දවසා මේ දේවල් දාගන්න බැරිව හැරියට තාත්තට හබලගින් ගාලා වතුට දානවා තාත්තා මැරෙනවා මේ දේ එයාගේ අය මාටින් දකිනවා හැරියට හිතන්නේ හැමදේම ඉවරයි කියලා ඒත් තාත්තක තැන්ට මාටීන් ආදේශ වෙනවා මාටින් එයාව දූෂණය කරන්න පටන් ගන්නවා හෙන්දරි මාටින්න උසස් පාසයකරයවන් නිසා හැරිට් සතුරින් කාලයක් හිටිය එදා පෙළපාලේ දවසේ මාටින් ආය එනවා හෙඩස්ට්‍රවට. ආයි කිසින් බෙරිල්ලක් නෑයි කියලාතියෙන හැරිියත් ඇනිටක මාර්ගේම් හෙදස්ට්වලින් පැල්ල යනවා හැරිට් කියරවා මං හිටියෙත් ඔයා ආය එනකම් මන්දැන් ආරක්ෂිතයි කියලා මිකරට කියනවා. අන්දිමේ මිකේල් හැරිියට්ව හෙඩට මොන ගස්සලා මේ අබිරහසි සිදන. කතා වුණ වගේ හැන්රිී මිකේල්ට අපහස නඩුව දාපු වවැන්ස් ට්‍රෝම්ගේ පිස්නස්වර ොරත දුන්න ඒව වෙන්ස් ට්‍රෝම්ටි විුද්ධව දිරිප කරන්න ලොක සාක්ෂිනේ මේ නිසා මිකල් ගොඩක් අවුල් වෙනවා.ඒ ලිස්පත් කියරෝම් මිකේරට කලින් ඔයාගෙන් හොයාදදි මට වෙන්ස්ට්‍රෝම්ගේ රහසිකත ගාණදින ගැන හොයන පුළලන් වඋුණා මං ඒ ඔයාට දෙන්නම් කියලා. ලස්බත් වෙස් වලාගෙන් සුවිසලන්තයටට ගිහින් මෙන්ස්ට්‍රෝම්ගේ හොරගිෙනුම් වලින් සල්ලි ගන්නවා. මේ සිද්දිය නිසා, ස් ්‍රෝම් වැදි කාරෙක් කියලලා ඔප්පුො වෙනවා මැරකල්ලයක් වෙන්ස්ට්‍රෝම්ම මරනවා මේ ප්‍රශ් නිසා. ආයෙ නක්තාල් දවසක් ප්ලිස්පත් මටිනා කෝට් එකකුත් අරම් මිකෙල්ල බලන්න යනවා. ඒත් එයා ඈත දක්කිනවා මිකේල් සංගරා සංස්කාර් වරිය එරිිකා එක්ක සතුරින් ඉල්ගෙට යනවා. නිස්පචච ගොඩා දුකහිතෙනවා. එයා එයට කවදාන්න වලබුණු ආදරේ මිකයගින් බලාපොරොත්තු වුණා ඒත් මිකේල් ඒ ආදරරි එරිකගින් බලාපරත්තු වුණනා වෙන්න පුලුව. ඉතිං යාළුවනේ මේ ලසන කතාව ගැන ඔයාලගේ අදහස් කමෙන්ට්කින් අපිට කියන්න ලයික් කරන්න තමත් අපේ සබ්ස්්‍රයිප් කර නත්තා සබ්ස්රයි් කරන්න අපි තවල් ලසන කතාවකින් ආය හම්බෝවමු ඔයාට සුබදවසක්